චංචල නැත්තම් ප්‍රාණජීව කියන නමින් හඳුන්වන අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ තුල භාවිතා වෙන ශාකය පැබේසිය කුලයට අයිති කඩරියෝකේලිස් මොටෝරියස් කියන නමින් හඳුන්වන ශාකය. ඒතර මේ ශාකය අයිති වෙන්නේ පැබේසිය එහෙම නැත්තම් රණිල කුලයට. ඒතර රණිල කුලයේ අනිත්කුත් ශාකත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ ශාකය විශාල ශාකයක් නෙමෙයි. සාමාන්‍යයෙන් පඳුරුමය ස්වභාවයකින් හැදෙන්නේ අඩි 3-4ක් පමණ උසට හැදෙන ශාකයක්. බොහෝ වෙලාවට වාර්ෂික වර්ධනයක් තමයි පෙන්වන්නේ. ඒතර මේකේ මල් හටගත්තට පස්සේ බීජ හටගෙන ඊට පස්සේ ශාකයේ මැරි යන ස්වභාවයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ශාකයේ ගත්තම ශාකයේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. අපි මේ ශාකයේ ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ ටෙලිග්‍රාෆ් ප්ලාන්ට් කියන නමින්. චංචලා කියන නම මේ සිංහල නම මේකට යෙදිලා තියෙන්නේ. මේකේ මෙම ශාකයේ ඉහළම තියෙන කුඩා පත්‍රිකා දෙක බොහෝ වෙලාවට චලනයක් පෙන්වනවා. මේ චලනය ඇත්තටම ඉතාම සංවේදී චලනයක් මේ පෙන්වන්නේ. දැන් පුද්ගලයෙක් ඒ ශාකයේ ළඟට ගියත් මේක භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේ මොටෝටෝරියස් කියන විද්‍යාත්මක නම එක කොටසක් යෙදිලා තියෙන්නේ මේ ශාකයේ තියෙන මෙන්න මේ ලක්ෂණය. පරිසර තත්ත්වය අපි බැලුවොත් බොහෝ වෙලාවට අපි ඉතාම හොඳ වර්ධනයක් දකින්න පුළුවන් වෙන්නේ වියලි කලාපේ සහ අතරමැදි කලාපේ. තෙත් කලාපයේ ශාක හැදුනත් සමහරවිට ඒ ශාකවල බීජ ඉතා හොඳින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් වියලි කලාපේ මල් හට ගැනීම, බීජ හට ගැනීම ඉතාම හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම බීජ ප්‍රරෝහණයත් ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් ශාකය. සාමාන්‍යයෙන් මේ බීජ බිමට වැටිලා වුණත් පැලවෙන ස්වභාවයක් දකින්න පුළුවන්. ඒ වගේම මේ ශාකයේ අලංකාර පෙනුමක් තියෙනවා. මොකද පත්‍ර ලා කොළ පාටයි. කඩා හැලෙන ස්වභාවයක් වගේ තියෙන්නේ. සාමාන්‍ය රණිල කුලයේ අනිත් ශාක වගේම මේ ශාකයත් හවස් වෙනකොට නිදිය ගන්න ශාක කියලා තමයි අපි හඳුන්වන්නේ. සාමාන්‍ය රණිල කුලයේ ශාක හවස් වෙනකොට මේ පත්‍රිකා ඔක්කොම හැකිලිලා නිදිය ගන්න ස්වභාවයක් පෙන්වනවා. මේ ශාකයත් ඒ වගේම පත්‍රිකා සියල්ලම හකුලව ගන්න ශාකයක්. ඒ වගේම අර ලා කොළපාට පත්‍ර වලින් සමන්විත නිසා අතු ගොඩක් එනවා. අලංකාර ශාකයක් විදියට අපේ පාසලේ උසුවෙනට, ඒ වගේම අපේ ගෙවත්තට එකතු කර ගන්න පුළුවන් ශාකයක් විදියට චංචලා නැත්නම් ප්‍රාණජීව ශාකය හඳුන්වන්න පුළුවන්. ශාකයේ ප්‍රධාන වශයෙන් ඖෂධ සඳහා යොදාගන්නේ ශාකයේ පත්‍ර හා බීජ. ශාකයේ පත්‍ර ඖෂධ සඳහා යොදාගන්නේ විශේෂයෙන්ම කැඳ වශයෙන්. ඒ කැඳ සකස් කර ගැනීමේදී හැකිතාක් දුරට හීනටි හාල් හෝ එහෙම නැත්නම් කැකුළු හාල යොදා ගැනීම වඩා සුදුසු වෙනවා. එහෙම කැඳ හදාගෙන පාවිච්චි කරන්නේ විශේෂයෙන් ප්‍රබල ස්නායු දුර්වලතා තියෙන රෝගීන් සඳහා. ඒ වගේම බීජ මගින් අපි ලේපයක් සකස් කරගන්නවා. ප්‍රාණජීව බීජ හා තලයට එළඟි තෙලින් අඹරලා රෙදි කැබැල්ලක ආලේප කරලා ස්නායු ආබාධ තියෙන කුඳුනාරටේ වගේ ස්ථානවල අපිට ඖෂධ ලේපයක් වශයෙන් යොදන්න පුළුවන්.